අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වරාය නගර පනත් කෙටුම් පතින් රටට අහිතකර කිසිදු වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ නැහැ රජින් ප්‍රකාශය වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ සලස්මයි විපක්ෂයෙන් චෝදනා මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළාගයක විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවනවා වසංගත රෝග විද්‍යා ඒකකය කියයි ගණේවත්ත ප්‍රදේශයේ ග්‍රාමයකට සංචරණ සීමා පුද්ගලින් 3000කට ආසන්න පිරිසක් නිවෙස් නිරෝධායනයට දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගරය සම්බන්ධ ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතින් සිදුවන්නේ රටට ආයෝජන ගලා ඒම පමණක් බව රජයේ පාර්ශ්වයන් පවසනවා. මේ අතර කොළඹ වරාය නගරයේ විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව විපක්ෂ නායක සදිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කළා. කොළඹ ගාලු මෝදර පිටියට ආසන්න මොහොතේ හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125 ක භූමි ප්‍රමාණය ලක් රජයටත් ඉතිරි හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99 ක බදු පදනම මත ඉතිරි හෙක්ටයාර 20 ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම කටයුතු සඳහා බදු දීම සිදුවනවා. මෙලෙස ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කැටුම් පතක් පසුගිය අටවනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කැටුම් පතක් ලෙස ඇතුළත් කර තිබෙනවා. එසේම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමි වරාය නගරයේ චීන කොලනියක් බව ප්‍රකාශ කිරීමත් සමග මේ පිළිබඳ වැඩි වශයෙන් යලිත් කතාබහට ලක් වුණා. ඒ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා මම දැක්කා මේක හදිසි පනතක් හැටියට ගේන්න උත්සාහ කරා. ඒ තර්කය වැරදි. එහෙම හංගන්න කිසිම දෙයක් අපිට නැහැයි කියන එක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. කලම්බු පෝට් සිටියේ එකනමික කමිෂන් ඩ්‍රාෆ්ට් බිල් මේක එවන්නේ නීතිපති. මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා මේක නොදැක්කයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මෙය මූලික විවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. රට ඉදිරියට ගෙනියන්න තියෙන ශක්තිවත්ම ආයුධයක් හැටියට දකින මේ වැඩපිළිවෙල ගුණ විදියකින් හෝ කඩාකප්පල් කිරීමේ ඉතාමත්ම අසාර්ථක කුහක අදහසකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හැටියටයි මම දකින්නේ. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා ඔබතුමාලට. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට අපි දකින වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානිකර වෙන දෙයක්වත් නෙමෙයි. අලුත්යෙන් රැකියාවල් 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් AIM කිව්වා මේ තියෙන්නේ 83000 new jobs. आयोजन गेन गणना अभी एवागे पशुभीम खरी घसरा अवश्य अभी एक करगन आवश्यको मेक चीन कॉलोनी मे पानते किसीम तनक चीने कॉलोनी चीन कॉलोनी माध्य ज्ञान उसावी की अन्न बोलो अभी मे खराने මේ රටේ අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් ඔස්සේ මේ රට නැවත සංවර්ධන මාර්ගයට ගෙනියන්න. ඉතින් මේ පින්ම පණින් අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. මේ අතර කොළඹ වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මේ ආණ්ඩුව උත්සාහ දරනවා තමන්ට ලැබුණු මහා බලය උපයෝගී කරගෙන තාමත්ම අත්නොමතික ලෙස මේ රට තනි අතට අරගෙන මේ රට විනාශ කිරීමේ කාර්යභාරයක් අද ක්‍රියාත්මක කරමින් පවතින වරාය නගරය කියන්නේ අපේම රටේ කොටසක්. ඒක කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් වෙන්නට ඕන. ඒක අපේ රටේ සිටීමට ඇතුළත් වෙන්නට ඕන. ඒක අපේ රටේ පරිපාලනමය පද්ධතියට ඇතුළත් වෙන්නට ඕන. එවන් තත්ත්වයක් තිබියදී මේ ආණ්ඩුව මොකද කරන්නේ? වෙනමම කොමිසමක් නිර්මාණය කරලා ඒ කොමිසම හරහා මේ වරාය නගරය වෙනමම රාජ්‍ය ඒකකයක් බවට නිර්මාණය කරලා ඒ රාජ්‍ය ඒකකය
විදේශීය රටවල් වල වහල් ඒකකයක් බවට පත් කිරීමේ කාර්යය මේ වෙන විට ක්‍රියාත්මක කරමින් මම රටදැය වෙනුවෙන් කතා කරන රටදැය වෙනුවෙන් පෙනී සිටින සියලුම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි ඔබලාගේ ජීවිත ආරක්ෂා කරන්නට සමග ජන බලවේගය අපි සූදානම්. ඒ වගේම ආණ්ඩුව තුල සිටින ප්‍රගතිශීලී බලවේගවලට මම ආරාධනා කරනවා සමග ජන බලවේගයත් සමග අත්දැල් බැඳගෙන රට ගොඩනගන අලුත් වැඩසටහනකට එකතු වන්න. මෙතර කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කළා. වරාය නගරය දැන් නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වන යෝජනාවලිය අනුව ඉතාමත් පැහැදිලි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහි වෙන්නට යන බව. පෝට් සිටි එක හදන්න ඇත්තරම චීනේ විශාල මුදලක් වෙන් කරලා අපිට ඒ උපකාරී කරා. අද චීනෙට දිගට හරහට මඩ ගහනවා. මේක අද වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ ලකුණෙම්ම චන්දීල්ලලා පාර්ලිමේන්තු ගිය ඇමතිකන් නොලෙවෙච්ච ගරු සැලකෙලි අඩු වෙච්ච උනා කියලා හිතන පිරිසක් අද දිගට හරහට මඩ ගහන්නේ. එතනින්ද වෙනකොට මේ වරාය නගරයේ මේ කැසිනෝ වගේ වෙනත් ලෝකයේ තියෙන ඉතම නරකම සූදු ටික මේකේ ස්ථාපනය වෙනවා. මේකට යන්න අවසර ගන්න ඕන වෙනත් රටකට යනවා වගේ. Tamanට ඕන විදියට ජාත්‍යන්තර ඕනම රටක් එක්ක ගිවිසුම් අත්සන් කරලා කටයුතු කරන්න පුළුවන්. ඉඩම් බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කරන්නේ ශ්‍රී ලංකා නීතියට අනුකූලව. රජයට ආදායමක් අවශ්‍යයි. ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අපි ඉතිරි වෙන විකල්පය ආයෝජන. අපේ රටේ මොකක් හරි ආකර්ෂණයක් තියෙනවා මේ ආයෝජකයන් මෙහෙට ගෙන්වා ගැනීම. ඉතින් ඒ සඳහා තමයි මේ පනත ඉදිරිපත් කළේ. දේශපාලන පක්ෂ විරුද්ධයි, සිවිල් සංවිධාන විරුද්ධයි, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විරුද්ධයි, පොහොට්ටුවෙන් චන්දිල්ලපු විජේදාස රාජපක්ෂ මහත්තයාත් අද මේකට විරුද්ධයි. උතර මේ මහා පිරිසක් මේක එපා කියද්දී ඒ අන්තේවාසිකයෝ කීප දෙනෙක් පමණක් මේක කර තියාගෙන යන්නේ ඇයි? අද මේ වැඩේ හොඳින් බැරි නම් නරකින් හරි ගෙනියන්න තමයි අද තමන්ගේ මන්ත්‍රී වරුන්ටම තගදාන තත්ත්වයට රටේ විධායකපත් වෙලා තියෙන්නේ. මේ රට ඉදිරියට යෑම වළක්වීමට උත්සාහ දරන කණ්ඩායම් ඒකාබද්ධව කරන මෙහෙයුමක් හැටියට අපි දකින්නේ එයාලා දන්නවා පෝට් සිටි කොමිෂන් එක හරහා සිදු වෙන්නේ අපේ රට ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථික බලවතෙක් බවට පත්වීමට ගෙන යන මුල් පියවර හැටියට මේක තමයි අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය. චීන කොළණියක් හැටියට වරාය නගරය පත් කරන්න නීත්‍යානුකූල කටයුතු සිදු කරන්න දැන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී තා පැහැදිලිවම මේ ව්‍යාපෘතියට විරෝධය පානවා නෙමෙයි මේ රටේ විවස්ථාව උල්ලංඝනය කිරීම වෙනුවෙන් එය වෙනස් කරන්න කියලා අපි මේ රාජ්‍යයට බලපෑමක් කරනවා. තවමත් නිසි විසඳුමක් නොමැති අලිම් නිස් ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පාසීන් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අලිමිනිස් ගැටුමට තවමත් නිසි විසඳුමක් ලබා දීමට කිසිවෙකුත් සමත් වී නැහැ. ඒ අනුව මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින තවත් ගම්වාසීන් පිරිසක් පිළිබඳ තඹුත්තේගම කැලෑගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඉතාමත් දුෂ්කර ලෙස තම ජීවිකාව ගෙන යන මෙම ගම්වාසීන් මේ වන විට වනාලි තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. උඹුරු කරන්නත් බෑ, ඒවා රකින්නත් ඕනේ. ඒකල ඒව කපාගෙන ඇවිල්ලා ගෙදර තියාගන්න බෑ. ගෙදරත් ඇවිල්ලා ගෙවලුත් කඩලා ඒවා කනවා. ගම්වාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ වගා කර තිබූ පොල් ගස් 60කට පමණ සහ නිවාස රසකටද වනාලීන් විසින් හානි සිදු කර තිබවයි. එතකොට මේ කිසිම බලධාරියෙක් මහත්තයා මේකට කිසි පියවරක් ගන්නෙ නැහැ. විසඳුමක් කියලා බොරුවට මේ කරන්ට් රටක් ගැහුවා. ඒකට කරන්ට් එකක් නැහැ, මොකුත් නැහැ. මේ වැට පෙරලිලා ගියා. දැන් අර කැලෙත් එහෙම වැටක් ගහලා තියෙනවා, ඒකත් පෙරලිලා තියෙනවා. ග්‍රාමසේවක ගාව ලිව්වට වැඩකුත් නැහැ. එයාලා කියන වන්දි දෙන්නේ නැහැ, මෙහෙමයි එකපාරයි දෙන්නේ කියලා. ඉතින් ඒකත් එතකොට ඒකත් තියෙනවා. දැන් මේක මං හිතන්නේ මේ අපිට මේ යාලි කරදරේ අවුරුදු 15,000ක් ඉඳලා තියෙනවා මේ ප්‍රශ්නේ. දැන් මේ අතර මාස ගණනාවක සිට මහියංගනය මහවැලි ගඟේ රැඳී සිටින වනාලි රංචුවෙන් එක් කලියෙකු නැවතත් ගම්වැදීට වෙනවා. මෙලෙස ගම්වැදිනු වනාලිය මිනිපේ බේරගන්තොට්ටේ ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරු පැදියකට දැඩි ලෙස අලාභහනි සිදු කර තිබුණා. එමෙන්ම මේ ආකාරයට ගම්වාසීන්ගේ දේපල රසකටද හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙතර සීග
නීලගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැවල හොඹස්කමුව යන ප්‍රදේශවලටද වනාලින්ගෙන් පීඩා එල්ල වී තිබෙනවා. ප්‍රධාන අලිවැටට හානි සිදු කරමින් මෙම වනාලින් ගම්පදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊ රැවිලා අපිට අලි සෑහෙන විනාශයක් කරලා කියනවා. මෙතන මේ පාර දිග තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ ලයික් කනුව පෙරලලා තම වගාවට අතුල් වෙලා තියෙන්නේ. මේ කරන්ට් රට ඇවිල්ලා රජයෙන් කරලා දෙන එකක් නෙමෙයි. අපි විසින්ම මේක ඉදිකරගත්ත දෙයක්. අපි ණය වෙලා තමයි මේ ගොවිකුල ආරක්ෂා කරගන්න කියලා. එසේම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොතෙකුත් මෙම ගැටලුව සඳහා රජයෙන් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් මේ සඳහා කිසිදු පාර්ශවිකින් විසඳුම් නොලැබුණු බවයි. අද ජීවත් වෙන්න හරි බයයි. රෑ තිස්සේ යන මේ කටුමැටි ගෙදරක ජීවත් වෙන්නේ. ඈ හැපිය වෙනකොට සද්ද ඇහෙනකොට අපි හරි බයෙන් ජීවත් වෙන්නේ ළමයිනුත් එක්ක. මේ දුක් ඉඳලා අපිට වතුර නැහැ. අපිට ඈත ඉඳන් ගේන්නේ පාන වතුර ටික හිට දමදමා තමා මේ පැල ලොකු කරගන්න. වනාලින් විසින් මිනිස් ජීවිත සහ මිනිස් දේපල මෙලෙස විනාශ කර ඇති පසුබිමක් තුල තබුත්තේගම සෝලම ප්‍රදේශයේ නිවසක ඇද තිබූ විදුලි රැහැනකට හසු වීමෙන් වනාලියකු මියගොස් තිබෙනවා. තබුත්තේගම පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම වනාලිය මියගොස් ඇත්තේ අනවසරෙන් අදින ලද විදුලි වැටේ වැදීමෙන් පවයි. මෙරටට පැමිණෙන විදේශිකයින් අතර COVID-19 වෛරසය වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් ඔවුන් කළමනාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ගණේවත්ත තිත්තවැල්ගොල්ල ග්‍රාමයේ පදිංචි පුද්ගලින් 97 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතුරින් පුද්ගලින් 35 දෙනෙකු කොවිඩ් ආසල්තින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ග්‍රාමයේ වෙසෙන පුද්ගලින් 3000කට ආසන්න පිරිසකට සංචරණ සීමා පනවා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කුලියපිටිය රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පුද්ගලින් 21 දෙනෙකුද කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. විදේශවල සිට පැමිණ අය අතර අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමෙන් වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අප්‍රියල් මාසයේ මේ වන විට අපේ රටතුලින් රෝගීන් 3480 දෙනෙක් සම්පූර්ණ හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය. මේ තත්ත්වයේ යටතේදී අපේ රටතුල ඇතිවන යම් කිසි විදියට හානිකාරී තත්ත්වය අවම කර ගැනීම සඳහා අපේ රටතුලට විදේශවල සිට පැමිණෙන අය යම් කිසි විදියකින් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් ඔවුන්ගේ නිරෝධායනය කිරීම වැඩි කිරීමක් සමහර විට අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි සමාලෝචනය කිරීමට සිදුවේ කියන දේ ජනතාවට කියන්න කැමතියි. මේ අතර උත්සව සමයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. කෙසේ වෙතත් අදාළ කාල සීමාවේදී ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. ඇත්ත වශයෙන්ම අප බලාපොරොත්තු වුණා ජනතාව තම යුතුකම් කොටස වගකීමෙන් ඉටු කරයි කියන එක. කියන්න කනගාටුයි. ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය අනුව මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඔබ ඔබගේ කාර්යභාරය වගකීමෙන් ඉටු නොකළහොත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඕනතරම් තියෙනවා. එම නීතිමය ප්‍රතිපාදන අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා මෙලෙස දිගින් දිගටම ගියොත්. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට රජයේ පසුගිය නවවනදා පියවර ගත්තා. ඒ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශවලට අනුකූලවයි. එලෙස උත්සව සමය වෙනුවෙන් ගම්පින් බලාගිය මගී ජනතාවට නැවතත් කොළඹ නගරයේ වෙත පැමිණීමට විශේෂ දුරගමන් සේවා දුම්රියන් එළමින 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුරගමන් සේවා දුම්රියවලට අමතරව තවත් දුම්රිය 4ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මේ වෙනුවෙන් ළඟම විශේෂ බස් රථ 200ක් පමණ යොදවා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව මිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. වෛරස හේතුවෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇති දෙවන රට බවට පත් වී ඇත්තේ බ්‍රසීලිය වන අතර තෙවන රට බවට පත් වී ඇත්තේ මෙක්සිකෝවයි. මේ අතර කොවිඩ් වෛරස හේතුවෙන් මේවන විට ඉන්දියාවටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති දැඩි කර තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලින් හට රුපියල් 1000ක දඩ මුදලක් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ. පළමු වරට වරදට හසු වූවන්ට එලෙස රුපියල් 1000ක දඩයක් පැනවුවද නැවත වරක් එලෙස මුව ආවරණ නොපළඳ හසු වුවහොත් රුපියල් 10000ක දඩයක් පැරවෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම ඉරිදා දිනයන්හි ප්‍රාන්තයේ මුළු මුනින්ම වසා දැමීමටද ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් නියෝග කර තිබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ සිදු කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. විජේදාස රාජපක්ෂ මැතිතුමා එතුමා කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවක සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් අභූත චෝදනාවක් නැගුවා. එතුමා නගපු ඒ චෝදනා ඉතාම අසත්‍යයි කියන එක සහ එය සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවායි කියන එක සඳහන් කරන්නට ඕන. එතුමා සඳහන් කළා අපි වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාන්දර 9 විතර ඉඳලා රෑ 10 හමාර විතර වෙනකන් සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට මම වැඩ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය රජය අප ඉතාම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරලා අද COVID-19 රෝගය මර්ධනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව කරගෙන යනවා. අද ලෝකයේ COVID-19 සම්බන්ධයෙන් 3 රැල්ලක් මතුවලා තියෙනවා. අපි ඉතාම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරගෙන යනකොට අප එහෙම කටයුතු කරන්නේ නැහැ කියලා කීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂයේ ඔය ආකාරයෙන්ම චෝදනා කළා COVID-19 සම්බන්ධයෙන් අපේ එන්නත් කරන වැඩසටහන අසාර්ථකයි කියලා. ඉතාම සංවිධානාත්මකව විපක්ෂයේ විසින් අර ඉස්සර කාලේ කරා වගේ බොරු චෝදනාත් එක්ක මඩ ගැසීම් පටන් අරගෙන තියෙනවා. මේ කටයුතු කරන්නේ අපිව දුර්වල කරන්න. අද චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවෙනි ආවන ආකාරයට සංවිධාන ශක්තියක් හදලා 3/2 බලයක් සහිතව අපේ රජයක් බලයට ගේන්න පක්ෂයක් නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ ආකාරයෙන් මඩ ගහන්නේ අපේ රජය දුර්වල කරන්න අපව දුර්වල කරන්න. ඉතින් අපි විජේදාස රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න ඕනි. ඔබතුමා දේශපාලඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කරලා බලන්න. අපේ පක්ෂය ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒක එතනිනුත් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කළා. අවුරුදු ගණනාවක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ඉතාම බලවත් ධනවත් රාජ අපේ රටත් එක්ක බේද බින්න කරන්න ඔබතුමා නිර්ර්ථක උත්සාහයක යෙදෙනවා. මේ වෘත්තිකයෙක් විදිහට ඔබ කරන මේ කටයුත්ත හරිද කියලා කල්පනා කරන්න. ඔබතුමාගේ තියෙන පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක් බව මම සඳහන් කරන්න ඕනි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද කහ කිලෝ 468ක් ලොකුලුණු බීජ කිලෝ 180ක් සහ බීඩි කොළ කිලෝ 176ක් සමග පුත්කලයකු නාවික හමුදා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි. කිරිනොච්චිය සිවපුරම් ප්‍රදේශයේ පුත්කලින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 42 වැනි පුත්කලෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ 58 වැනි කාන්තාවක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කාන්තාව සතුව තිබී බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 70ක්ද සිය පහරයටගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මිනිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.